අට පංච නීවරණයන්ට හේතු කාමච්චන්දය ව්‍යාපාදය තීනමිද්දය උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡායයි නීවර්ණයෝ පස් දෙනකි භාවනාවක යෙදෙන්න්නාට ඉතා ලඟිින්ගින්න සතුරම් පස් දෙනකුම් වැනි මොවුන් හැඳින එයින් බේරීමට උත්සාහගත යුතුය එ කාමච්චන්දය නම් කාමුක ආසාවයි. ඇස්කන් නාසා දිවකය යන මේවා ගිජුකමින් සතුට කරමින් ආසාව පුරවා ගැනීමට උත්සා ගැනීමය. මෙය කෑදර දුබල හැඟීමකි. හමෝන රූපාදිය හොඳ ප්‍රනීත හැඟීමෙන් ගන්නාහට මෙය මොහොතින් මෝත වැඩේ සිත කෙලෙසෙමින් පුද්ගලයාද නොයෙක් විපතට පමණුවයි. මෙයට යටවීමෙන් තමා පිළිබඳ හෝ අනුම්පිළිබඳ හෝ හොඳ නරක තේරුම් ගැනීමට බැරිවෙයි. අස්සුභ වසයෙන් පිළිකුල් වසයෙන් ධාතුවසයෙන් ඒවා සලකන විට මෙය තුනීවෙයි. දෙක ව්‍යාපාදේ නම් සිතේ පහලවන තරහාවය. උද්ගලයම් පිළිබඳ විරුද්ධකම් කළ අනර්ථ ආදිය සිතනවිට මේ ව්‍යාපාදය දියුණවෙයි. ඒවා නිවාගැනීමටය කියා බොහෝවිට කරන්නේ ය වැඩෙන වැරදිදේය. මෙයින් සිතා කෙළවරක් කරන්නට බැරිතරම් අනර්ථ සිදුවේ. දුකවැඩිවෙයි. මෛත්‍රිය දියුණු කිරීමත් කර්මය සාධාරණ වශයෙන් සැලකීමත්, පුද්ගලයාට ධාතු වසෙන් කොටස්කොට බැලීමත් නිසා මෙය අඩුවයි. තුන තීනමිද්ද නීවර්ණ දෙකකි. හිතේත් හිත සමඟ පවත්නා චෛතසිකයන්ගේ ලෙඩගතිය. කුසීතකම නිසාද ලෙඩ නිසාද මේ වැඩයි. ආලෝකයේ සිහිකිරීම ධර්ම සංඥාව ධර්මච්ඡන්දය දියුණු කිරීම බයහැඟීම් පහල කර ගැනීම ත්‍රීතිය සිත තුළ දියුණු කර ගැනීමම යන මේවා නිසා මේ නැතිවෙයි. හතර උද්දච්ච කුක්කුච්ච. උද්ධච්චය නම් නොසන්සුංකමය. එනම් සිතෙහි කලබලකාරීකමය. කුක්කුච්ච නම් කළ පවගැනත් නොකළ පින් ගැනත් සිතීමෙන් සිතේ හටගන්නා පසු ඇැවිල්ලය. ඒවා ගැන, නැවත නැවතත් සිතන විට ක්‍රමයෙන් නොසන්සුන්කම් සිත තුළ වැඩේ සිත සංසුන්කර ගැනීමෙන් මෙය අඩුවේ. පහා විචිකිච්චානම් සැකයයි. මෙය වැරදි කල්පනා නිසා වැඩේ. මිත්‍යා අදහස් හා එබාඳු අදහස් ඇති පුද්ගලයන් ඇසුරු කරන විට නොයෙක් සැක අලුත්වෙමින් සිත තුළ පහළවෙේ. අන්තිමේදී ඔහුට පිනක් පවක් පරලවක් හොඳ වැඩක් ගැන කිසිම විශ්වාසයක් නැතිව, අනුන්ටත් තමන්ටත් මහත් අනර්ථ රැසක් සිදු කරයි. නුවණින් සිහිකිරීමත්, සිහි ඇති බෞස්ෘත පුද්ගලයන් ඇසුරු කිරීමත්, සැක විචාරීමත් ධර්මය පිළිබඳ දැනීම දියුණු කිරීමත් ඇතිකරගත් කල්හි මෙය අඩුවේ. කුසල් සිතුවිලි පහලවීම වලකාලනැහෙයි, මේවාට නීවර්ණයයි කියනු ලැබේ. නොවවය.